අයිබෝන් ජනතකවත්ව බැංකුව ඉඳලා කතා කරන්න බලමු දවසේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක මොනවාගෙද කියලා දින 2023 මැයි 30 අගාරවද දවස අද තමයි මාකට් එක ඇත්තටම පටන් ගන්න ඊයේ දවසේ මෙමෝරියල් ඩේ මාකට් හොලිඩේ එකක් අද එතකොට දින 3ක ලොง වීකෙන්ඩ් එකෙන් පස්සේ මාකට් ස්ටාර්ට් කරනවා මේ ස්ක්‍රීන් එකේ විස්තර ගන්නවා සුබුදු විදියට මම දත් තියෙනවා ඉතින් වීඩියෝස් තුනක් ඔයාර ලැබෙවි වීඩියෝස් තුනම බලන්න channel එක subscribe කරන්න 54,000 reach කරන්න ඔයාගේ උදව් අවශ්‍යයි මේ ස්ක්‍රීන් එකේ පේන්නේ අපි ගත්ත ට්‍රේඩ් එකක් මේක අපි එන්ට්‍රි ගත්ත මෙන්න මේ පුංචි white line එක දාලා තියෙන තැනින් stop එක එතන local bottom එකට stop එක තියාගත්තා ඉතින් අපි මේකේ මේ ට්‍රේඩ් එකේ ගොඩාක් දුර ගියේ නෑ අපි මම හිතන්නේ 1 to 1.5 වගේ gain එකක් කරන් ට්‍රේඩ් එකෙන් අයින් වුණා නමුත් මේ ට්‍රේඩ්ස් මේ ට්‍රේඩ් එකේ උපරිම gain එක 1 to 10 gain එකක් දක්වා ඊයේ දවසේ මුණා මෙවැනි new trades ගණනාවක් අපි මේ ගත වෙච්ච පැවිසි අතරේ ගත්තා මේ සියල්ල මම Patreon එකේ share කරා මේ තියෙන තවත් Patreon එකේ වගේම මම call කරපු trade එකක් AGIX වල AGIX බැලුවොත් AGIX මේ තියෙන AGIX chart එක ඒක අපි ගත්තෙත් 1 to 1.5 හැබැයි ඒ ස්ටොප් එකම තියාගෙන බැලුවොත් මේ ට්‍රේඩ් එක අවසානයේ මුණා 25 1 to 25 gain එකක් ගන්න පුළුවන් ට්‍රේඩ් එකක් විදිහට ඉතින් මේ new trades අපි අඳුනා ගන්නවා ඉතින් මේ trades අපි communicate කරනවා අපේ Patreon group එකත් එක්ක interest rate සම්බන්ධ වෙන්න පුළුවන් YouTube video description box එකේ link එක තියෙනවා ඉතින් ඔයගොල්ලෝ මේකට subscription එකක් ගෙවන්න අවශ්‍යයි නමුත් ඒ ගෙවන subscription එක ඉතාම පහසුවෙන් ඔයාලට earn කරගන්න පුළුවන් මේ trades හරහා ඒ නිසා ඒක ඔයාලට loss එකක් වෙන්නේ නැහැ සම්බන්ධ වෙන්න කැමති නම් එන්න එතකොට මේ කරන සියලු දේවල් අපි ඇත්තටම අමුතුවෙන් දේවල් නෙමෙයි කරන්නේ මේ තියෙන්නේ මගේ main YouTube channel එක මේකේ තියෙනවා මේ day trading for beginners කියලා playlist එකක් මේකේ අපි කතා කරන දේවල් ඒ වගේම මේ traders life daily recap කියන videos වල ඒ වගේම මේ තවත් මේ තියෙන මගේ day trading related videos වල කතා කරන සියලු දේවල් තමයි මෙතන අපි practically use කරන්නේ ඒ නිසා YouTube community එකත් මතක තියාගන්න මේ සියලු දේවල් අඩංගුයි ඔයාලට free ලැබෙනවා YouTube channel එකේ මේ videos ටික අපස්සට ගිහින් ඔයාලා බලන්න පුළුවන් නම් මේ කතා කරපු සියලු දේවල් මේ ගත්ත trades ඒ විදිහටම අපි මේ YouTube channel එකේ මම videos විදිහට දාලා තිනවා ඉතින් ඒක තව extensively daily කරන්න අවශ්‍ය නම් interest rate එන්න පුළුවන් Patreon group එකට මේකේ links in our description box එකේ මේ වෙනකොට massive response එකක් මේක මම හිතුවරත් වඩා මේකට response එකක් තියෙනවා මේ day trading entries exits මේකේ ඔයාලට කරන්න දෙයක් නැහැ අතරම entry එකයි stop එකයි සියල්ල දෙනවා සත ගානටම ට්‍රේඩ් එක මාත් එක්ක එක්සිකියුට් කරගන්න විතරයි තියෙන්නේ ඊට කැමති දැනකින් profit එක ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න day trading කියන්නේ extremely risky වගේම 100% accurate නෑ මගේ calls මම කරන trades 60 to 70% accurate ඒ ප්‍රමාණය ප්‍රමාණවත් consistently profit කරන්. ඒතුරු 30 to 40% වැරදි වීමේ possibility එකක් තියෙනවා. මේක සම්භාවිතාවක් නැත්නම් මේකේ probability එක විය හැකියාව තියෙන තැන විය නොහැකියාවක් තියෙනවා. එතකොට trading වලදීත් ඒ 60 to 70% තමයි accurate. ඒතුරු ඒවා වැරදි විය හැකියි. ඉතින් අපි මුකෙල්ලිම්ම ක්‍රිප්ටෝ වල තත්ත්වය බලන්න මේ වෙනකොට ක්‍රිප්ටෝ මාකට් එක මෙන්න මේ විදිහයි මික්ස් මාකට් එකක් තියෙන මාකට් ඕපන් වෙන පැය දෙකක කාලයක් තියෙනවා. මේ වෙනකොට hex down PLSX OP කියන්නේ Optimism Pepe මේ ඔක්කොම down Optimism කියනකොට Optimism down වෙන අතර හේතුවක් තියෙනවා අපි ඉස්සෙල්ලා chart එක පොඩ්ඩක් බලනවා නම් මේක තමයි Optimism chart එක Optimism try කරා මේ trend line එක නැත්නම් මේ wedge එකේ upper level එක break කරන්න හතර වතාවක් අසාර්ථක වුණා ඊට පස්සේ මේකේ bottom trend line එකෙන් crack වුණා පහළට ඒවතාවේක ෆේක් අවුට් යන්නේ ලස්සන බ්‍රේක් ඩවුන් එකක් පහළම ලෙවල් එකට මේක ඇවිල්ලා තිනවා මේ වෙනකොට නැවතත් මේ ලෝව ලෙවල් එක 1.50 රීජන් එකට ප්‍රයිස් එක ඇවිත් තිනවා පහළ තිනවා ලෙවල් එකක් අපි ඒක බලනවා නම් ප්‍රීවියස් අවස්ථා ගණනාවක රීටෙස්ට් කරපු මෙන්න මේ ලෙවල් එක මේක ඇවිල්ලා 1.740
මේ පැත්තට එමින් තියෙන බව පේන්න තියෙනවා. ඉතින් 1.40 හෝල්ඩ් නොවෙතින් ලොකු දෙයක්. ඒකට හේතුව මැයි 28 ඊට පස්සේ මැයි 31 වගේම ජූනි 3 ක්‍රිප්ටෝ වලට ක්‍රිප්ටෝ ස්පේස් එකේ ඉන්න අයට වැදගත් දින තුනක්. මේ දින තුන ගැන විශේෂ අවධානයක් යොමු කරන එක වැදගත්. 28 ඔල්රෙඩි දැන් ඉවරයි. 28 න් අපි හිතුවා අපි අපිට ලොකු ඩැමේජ් එකක් ඇතරම වුණ නැහැ. 28 ආවා ගියා මං කියන්න මොකක්ද උනේ කියලා අතරම. ඊළඟට තියෙන වැදගත්ම දිනේ තමයි 31. 31 වැදගත්ම දිනයක්. ඊට පස්සේ ජූනි 3 තවත් වැදගත් දිනයක් මොහොතකින් මං කියන්න. ඉස්සෙල්ලාම අපි බලමු ඔප්ටිමිසම් වලට සම්බන්ධ වැදගත්ම දිනේ. ඒක තමයි ජූන් මැයි 31. මැයි 31 කියන්නේ හෙට දවස. ඒතකොට හෙට දවසේ ඔප්ටිමිසම් ටෝකන් අන්ලොක් එකක් තියෙනවා. ඒ ටෝකන් අන්ලොක් එකෙන් දැනට තියෙන සර්කියුලේටින් සප්ලයි එක 114කින් වැඩි වෙනවා. රයිට්. එතකොට මේ ටෝකන්ස් ගොඩක් ලාට ඒගොල්ලන්ගේ කෝ ටීම් එක සහ කමියුනිටි එක අතර බෙදෙනවා. මේ 114ක් කියන්නේ තියෙන වගේ ඩබල් වලටත් වැඩිය ටෝකන්ස් මාකට් එකට එනකොට ඔබ්වියස්ලි ප්‍රයිස් ඩ්‍රොප් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක එක්ස්ට්‍රීම්ලි බෙරිෂ් නිවුස් එකක්. ඊයේ දවසේ ප්‍රයිස් ඩ්‍රොප් වුණෙත් ඒකයි. අද දවසෙත් යන්තම් මේ ලෙවල් එකේ එල්ලීගෙන ඉන්නවා. මෙතනිනුත් වැටෙන්න ගොඩක් චාන්ස් එක තියෙනවා. හෙට වෙනකොට මේක තවත් වැටෙන්නත් පුළුවනි. ඔප්ටිමිසම් වල ඉන්න අය කෑෆුලි ට්‍රේඩ් කරන්න. ඒක තමයි තොරතුර මම පෙන්නන්නම් නිවුස් එක. මේ තින්නේ ඔප්ටිමිසම් රයිට්. ඊළඟට අනිත් දිනේ තමයි වැදගත් ජූනි 3. ඒක වැදගත් වෙන්නේ සුවි නෙට්වර්ක් එකට. සුවි එකෙත් තියෙනවා ටෝකන් අන්ලොක් එකක්. සුවි චාට් එකත් වෙන මේ හරිය තිබ්බා. මේ තියෙන සුවි ඩේලි චාට් එක. එතකොට මේ සුවි අන්ලොක් එක අරතරම් බරපතල නැතත් සුවි ටෝකන් අන්ලොක් එකක්. හැබැයි මේකේ විශේෂත්වය ඔප්ටිමිසම් වගේනේ මේක එයාඩ්‍රොප් එකක් විදිහට කමියුනිටි එකට ට්‍රේඩර්ස් ලඟේ අතරමයි ටෝකන්ස් ලැබෙන්නේ. වගේම ඒගොල්ලෝ රිලීස් කරන ටෝකන් ප්‍රමාණයත් අරිට වඩා ගොඩක් අඩුයි. දැන් ඔප්ටිමිසම් 387 මිලියන් ටෝකන්ස් රිලීස් වෙනවා. මේකේ 9% ඉන්ක්‍රීස් වෙනවා ටෝටල් සප්ලයි එක. සුයින් තම් පුංචි ප්‍රමාණයක් 61 මිලියන් තමයි ටෝකන්ස් රිලිස් වෙන්නේ ජූනි 13. හැබැයි සර්කලින් සප්ලයි ඉන්ක්‍රීස් එක 13%ක් මේ සර්කලින් සප්ලයි ඉන්ක්‍රීස් එකක් සිද්ධ වෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවයි ට්‍රේඩ් කරන අය ඉන්නවනම් කෑෆුලි ට්‍රේඩ් කරන්න. මැයි 31 ජූනි 3 ඔප්ටිමිසම් සහ සුයි. එතකොට මැයි 28 වර මතක නම් මැයි 28 ටෝකන් අන්ලොක් එකක් තිබ්බා. ඒක වැදගත් වෙන්නේ අවලාන්ච් නෙට්වර්ක් එකට. ඒගොල්ලන්ගේ තමයි ටෝකන් අන්ලොක් එක තිබ්බේ. ඒක ලොකු ඉම්පැක්ට් එකක් සිද්ධ වුණේ මේ තින අවලාන්ච් චාර්ට් එක ලොකු ඉම්පැක්ට් එකක් සිද්ධ වුණේ නැහැ. ප්‍රයිස් එකට හේතුව 9.5 මිලියන් පොඩි ටෝකන් ප්‍රමාණයක් රිලීස් වුණේ. වගේම ඒක සප්ලයි ඉන්ක්‍රීස් එක සිද්ධ වුණේ 1.3% වලින් පුංචි ගානක්. ඉතින් ඒ නිසා ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ. අද දවස ප්‍රයිස් අප්. වගේම මේ චැනල් එකක් ඔයාලට පේනවා. මේ චැනල් එකේ අප් ඩවුන් යන ගමන් ඉන්නේ අවලාන්ච්. ඉතින් දැන් නැවත මේ බොටම් එකට ඇවිල්ලා බොටම් එකෙන් බවුන්ස් වෙන ගමන් ඉන්නේ. ඉතින් ප්‍රයිස් එක ඉදිරියේදී බිට්කොයින් ඉතරියම් වගේ වමුණොත් ඉතින් අවලාන්ච් නැවත මේ චැනල් එකේ අප ලෙවල් එක පැත්තට යා හැකියි. $14,476 අද දවස. අප ලිමිට් එක $22 බව පේන්න තියෙනවා. වොච් එකේ ඉන්න පුළුවන් කැමති අයට. ඉතරියම් ලේටුස් ගැනත් විශේෂයෙන් අවධානයක් යොමු කරන්න. ඇමරිකානු ඩෙට් සීලිං අප්‍රූවල් එකත් එක්කම බිට්කොයින් මයිනර්ස්ලාට හොඳ කලක් යන පාටක් පේන්න තියෙනවා. විශේෂයෙන් ඇමරිකාව ඇතුළේ හේතුව ජෝ බයිඩන් ගෙනවා 30% ටැක්ස් එක ක්‍රිප්ටෝ මයිනර්ස්ලාට. එතකොට මේක තාම අප්‍රූව් වෙලා එක්සිකියුට් වුණ තත්ත්වයට ආවේ නැහැ. නමුත් මෙවර ඩෙට් සීලිං එක සම්බන්ධ විවාදවලදී රිපබ්ලිකන් පක්ෂයේ ඉල්ලීම වුණේ තවත් ටැක්ස් වැඩි කරනවට අපි විරුද්ධයි කියන එක. එතකොට ආදායමේ කිසි ප්‍රශ්නයක් නැහැ. වියදමයි කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ නිසා ආදායම ඉහළ ඉසවීම සඳහා මිනිස්සුන් මත බදු පැනවීමට අපි විරුද්ධයි කියන මතය හිටියා රිපබ්ලිකන් විශේෂයෙන්ම මැකාති කතානායකවරයා. ඉතින් ඒකම මේ ජෝ බයිඩන්ගේ 30% ක්‍රිප්ටෝ මයිනින් ටැක්ස් එකටත් ඒ හරහා ප්‍රතිවිරෝධයක් එල්ල වෙනවා වක්‍රව. ඒ නිසා ඔහයෝ ස්ටේට් එක රිප්‍රසන්ට් කරන වොරන් ඩේවිඩ්සන් කියන ලෝමේක නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා
මේ US debt ceiling approval එකත් එක්ක crypto miners ලටත් මේ 30% bitcoin mining tax එක electricity use කරනවාට ඒකත් වදින්න නැති පාටයි කියලා එක good news එකක් bitcoin business එකට ඇමරිකාවේ මේ ඉන්නේ riot blockchain එකේ vice president Pierre Rochard නේද ප්‍රොනවුන්ස් කරන්න දන්නේ ඒ විදිහට එයා confirm කරනවා I searched through the document again a debt ceiling සම්බන්ධ documents වල no mention of bitcoin mining does this meaning the administration's tame excise tax proposal is gone එතකොට වොරන් ඩේවිඩ්සන් කියන්නේ අර අපි කලින් කියපු US රිපබ්ලිකන් පොලිටිෂියන් එයා කියනවා yes one of the victories is blocking proposed taxes කියලා කන්ෆර්ම් කරලා තියෙනවා ඉතින් ඒක good news එකක් ඇමරිකානු bitcoin miners ලාට විශේෂයෙන් එන අනිත් ඉදිරි තොරතුරු ටික බලමු